සිතුමන් තුළ මා දෑබල් සෞද්‍ර සෞදරියනි අද අපි සුදු සභාවක් හැටියට අන්‍ය රූප විලාශවීමේ මංගල්‍ය අගෝස්තු මාසේ 6 වෙනිදා හැම අවුරුද්දෙම අපි පවත්වනම අද දවසයි මේ අන්‍ය රූප විලාශවීම කියන්නේ මොකක්ද ඒක කොයි ආකාරයෙන්ද අපේ ජීවිතවලට ආලෝකයක් පණිවිඩයක් දෙන්නේ කියලා අපි හොයන්නටයි යන්නේ මා දෑබල් සහෝදර සහෝදරියනි අපි එදිනදා ජීවිතයේ යම් යම් දේවල් යහපත් අරමුණු ආසාවන් ඇතුව ආරම්භ කරනවා. ගොඩක් දේවල් අපි ආසාවෙන් ආරම්භ කරුවත් ටික දිනකින් අපිට ඒක අත්හරින්නට සිද්ධ වෙනවා. දැකලා සමානක වලට පුංචි දරුවෝ ඔය පාරේ යනකොට අම්මේ මට අර සෙල්ලම් බඩු අරන් දෙන්න කියලා කියනවා. දෙන කම්ම අඩනවා. ඊපස්සේ කොහොම හරි අම්මා අරන් දෙනවා. අරන් දීලා ඉවරලා ටික වෙලාවකින් එයාට ඒ ආසාව නැති වෙලා යනවා. මට කඩලා විසි කරලා ගාලේ කරා. ඊපස්සේ ආයෙත් එකක් ඉල්ලනවා. ටික වෙලාවක් පමණයි ඒක තියෙන ආසාව එහෙමම නැති වෙලා යනවා. තරුණ ළමයිනුත් සමහරක් වෙලාවට අපි මේ විදිහට දකිනවා. සමහර පල්ලිවල නත්වලට ගවලෙන හදනවා තරුණ තරුණියෝ. වගේම මංගලයට තොරන් හදනවා ශ්‍රමදාන කරනවා. නමුත් පුංචි දෙයක් ඇති වුණොත් මනා හිතම අමනාපයක් ඇති වුණොත් ඒ ඔක්කොම දමලා ගහලා ආයෙන්නෙත් නැහැ. විවාහය ගැන හිතමු. ලොකු ආශාවල් පොදි බැඳගෙන කරපින්නාගෙන විවාහ ජීවිතයේ සිහිනමවලා ඊට ඇතුල් වෙනවා. මගේ සහකරුවා කොහොමද මට සලකන්නේ? අලුත් ගෙදරකට යනවා අලුත් කාර් එකක් හම්බ වෙනවා. ඒ වගේ ලොකු සිහින පැතුම් පොදි බැඳගෙන ගෙදරින් යනවා. මනමාලිනා නැත්නම් මනමාලයා. එතකොට නමුත් ටික කාලයක් යනකට අර සුන්දර තත්වයේ ටිකෙන් ටික ටිකෙන් ටික දඩි බිඩින් ගාලා වැටිගෙන කැඩිගෙන යන අවස්ථාවල් තියෙනවා ආසාවෙන් පටන් ගන්නවා නමුත් කල්පවැත්ම නැහැ අපි ජේසුගේ ගෝලයන් දිහා බැලුවොත් ජේසුගේ ගෝලියව බොහොම ආසාවෙන් උන්වහන්සේගේ පස්සේ එනවා පේදුරුතුමා විශාල මාළු ප්‍රමාණයක් අල්ල ගන්නවා දැන් මෙහෙමනම් ඉස්සරහට කොහොම වෙයිද කියලා කොම දාලා තමුන්ගේ දැල්ලා ආම්පන්න තමුන්ගේ ඥාති මිත්‍රාදීන් ඔක්කොම දාලා ජේසු පස්සේ එනවා ජේසු අංශභාගිය ලෙඩෙක් සුව කරනවා ඕලින්ට හරි සන්තෝෂයි බලන්න අපේ ස්වාමියා කොයිතරම් පුදුම ක්‍රියා කරනවද විශාල ජනතාවක් උන්වහන්සේ පස්සේ එනවා 5000කට උන්වහන්සේ කෑම දෙනවා රොටි තුනයි මසුන් දෙන්නයි නමුත් 5000කට කන දුන විශාල ප්‍රතිහාරයක් කෙරුවා ඒ වගේම උන්වහන්සේ මුහුදේ ඇවිදිනවා වතුර මත ඇවිදිනවා පුදුම වෙනව ගෝලියෝ විශාල කුණාටුවක් එනවා ඒක සංසිඳු වෙනව වචනෙන් මේවා ඔක්කොම කරනකර ගෝලියෝ බොහොම උද්‍යෝගිමත්ව බලාගෙන හිටියත් උන්වහන්සේගේ මරණය ගැන කතා කරනකට ඔවුන් බිඳ වැටෙනවා අධෛර්ය වෙනවා ජේසු දකින්නවා දිවැසින් මේ මෙහෙම තමයි මට ඉස්සරහට වෙන්නේ කියලා ඒ වගේ උන්වහන්සේ ගෝලියන් සමග බෙදා ගන්නකට ඔවුන් දකින්නේ විශාල පරාජයක් අපි ජේසුත් එක්ක ඇවිල්ලා තියෙන්නේ අපේ බලාපොරොත්තු කඩ වෙනවා ඔක්කොම අවසානයි අමු ජේසු කියනවා බය නොවන්න මම ඔබ සමග ඉන්නවා කියලා. අපි ශුද්ධ බයිබලයට ඇරලා ගියත් බයිබලෙත් ඒ වගේ සිදුවීම් තියෙනවා. දැන් බලන්න ආබ්‍රහම්ගේ කතාවේදී ආබ්‍රහම් දෙවියන් වහන්සේ කියනවා ආබ්‍රහම් උඹේ ඔය දේශය අත්හැරලා ඔබේ ඥාති මිත්‍රාදීන් ඔක්කොම අත්හැරලා මං කියන තැනට යන්නට ඕනේ. මං පෙන්නනම දේශයක් කිරියෙන් පැනින තුන දේශයක් කියලා. ඉතින් ආබ්‍රහම් උත් ඉතින් බොහොම උනන්දුවෙන් තමුන්ගේ සඳහන් කරනවා තමුන්ගේ බිරිඳ සෝහිරාගේ පුත් ලොත් හාරාන් දේශයෙන් රැස් කරගත් සියලු සම්පත් රැගෙන කානාන් දේශයට ගියා කියලා උප්පත්ති පොතේ සඳහන් වෙනවා. නමුත් මෙහෙම අලුත් දේශයට ගියයින් පස්සේ මොකද වෙන්නේ ඊළඟට? උප්පත්ති 12:10 සඳහන් කරනවා මේ දේශයේ විශාල සාගතයක් පැවිතිනි. සාගතය උග්‍ර වූ බැවින් මේ දේශයේ හැරදා මිසරයට යන්නට සිද්ධ වෙනවා. බලන්න බලාපොරොත්තු පොදි බැඳගෙන පටන් ගන්න ගමන අමුත අතරමුගේ මගදී විශාල සාගතයක් අන්නත් නැහැ වොන්නත් නැහැ වතුර ටිකක්වත් නැහැ නා ගන්න ආන්තාරි. ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි ඉන්න මෙයාට හොයාගෙන යනවා කෑම බීම ටිකක් මිසරයට මිසරයට ගියන් පස්සේ තමුගේ බිරිඳව අල්ල ගන්නවා පාරාවු. අන්තිමට බිරිඳත් නැති වෙනවා. බලන්න අපි සමහරක් වෙලාවට අපේ ජීවිතයේ අපි ගොඩාක් යාඥා කරනවා. මංගල වලට යනවා. පල්ලියට උදව් උපකාර කරනවා. කෑම බීම උයනවා. සරසනවා. ගීතිකා කියනවා තොරන් ගහනවා. නමුත් අවසානයේදී ලොකු සාගතයක් ඇති වෙන්නට පුළුවන්. එතකොට අහනවා මේකද මට ලැබෙන සාගතේ මේ ටැග්. මම මතක එක්තරා කන්‍යාසෝරියා කෝලි ෆැමිලි සිස්ටර් කෙනෙක්. එයා ස්කෝල් එක ප්‍රින්සිපල් වෙලා හිටියා. එයා ඉතින් හරි සන්තෝෂයෙන් හිටියා. එයා පෙන්ෂන් ගිහිල්ලා ඉවර වෙලා කාලා බීලා සන්තෝෂයෙන් ඉන්න පුළුවන් කියලා.
පෙන්ෂන් යන දවසේ ලොකු උත්සවයක් අරගෙන නටලා කැම පිරිමි ගනලා ඥාති මිත්‍රාදීන් ඇවිල්ලා ඔක්කොම කරනවා. නමුත් ඒ පෙන්ෂන් ගිහිල්ලා ටික දවසක් යනට හම්බුන්නේ නැහැ. එයා බෙහෙත් ගන්න යනවා ડોක්ටර් ළඟට කියනවා ඔයාට පිළිකාවක් තියෙන්නේ කියලා. ඇයි වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැහැ පිළිකාවෙන් මිය පරලොව යනවා. බලන්න අහනවා මේකද මට ලැබෙන තෑග්ග කියලා. අපි ක්‍රියාපතේ 17 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි වගන්තියට ගියොත් ඒක සඳහන් කරනවා උන්වහන්සේ එක් මිනිසෙක් සකල මිනිස් සංහතිය එක් මිනිසෙකුගෙන් සකල මිනිස් සංහතිය මවාව දාලසේක. ආදම්ගෙන් විශාල ජනතාවක් ඇති කෙරුවා. මිහිපිට වාසය කරන පිණිස නියම කාලයන්ද වාසස්ථානවලද සීමාද ඒවාට නියම කළසේක. අන්න. දෙවියන් වහන්සේ අපි මැව්වා. ඒ කියන්නේ අපේ ආරම්භය දුන්නා. ඊට පස්සේ උන්වහන්සේ නියමිත කාලයන් හා වාසස්ථාන නියම කළා. ඒ කියන්නේ අපි ඊට පස්සේ මවල ඉවර වෙලා අපේ ජීවිතයේ එක එක කඩයිම් උන්වහන්සේ සලකුණු කෙරුවා. උන්වහන්සේ තමයි කාලයන් නියම නියමිත කාලයන් දුන්නේ. අපි කොයිතරම් දක්ෂ වුණත් යහපත් වුණත් සද්ගුණවත් වුණත් ඒ කාලවලට අපිට එකඟ වෙන්නට වෙනවා. දැන් උදාහරණ වශයෙන් ගත්තොත් අපි ගිය ඉරිදාට කලින් ඉරිදා අපි මේ වයසක පියතුමන්ලව බලන්නට ගියා. ගිහිල්ලා ඔයගොල්ලෝ ඒගොල්ලොත් එක්ක කතා බහ කරලා ආවා. ලීනස් පියතුමා ගොඩාක් අසාධ්‍ය තත්ත්වයේ හිටියා. ඊට පස්සේ දැන් දැන් අයට කිව්වා ඔයගොල්ලොත් යන්න ගිහිල්ලා අර පියතුමා එන්න ඒ පල්ලා එන්න පියතුමා මේ මිසමේ සේවයක් කරපු කෙනෙක් අවුරුදු 92යි. ඊට පස්සේ කොමාරි එක පවුලක් ගිහිල්ලා තිබ්බා මං කියන දේ අහලා. ඊපස් ඒගොල්ලෝ ගිහිල්ලා ඉවරලා ඇපල් ජූස් අරන් ගිහිල්ලා ඊට පස්සේ පාදගලන් ළඟට ගිහිල්ලා එයාට ඒ ඇපල් ජූස් දීලා අඳුන ගැත්ත නමින් අහවලා කියලා ඊට පස්සේ කතා බහ කරලා ඊට පස්සේ පහුවදා තමයි මේ ස්වාමී මිය පරලොව ගියේ. එයාලා කියන පාද අපිට ගොඩක් සන්තෝෂයි. අපි එයා ජීවත් වෙන මරණයට කලින් අපි ගිහිල්ලා යත් එක්ක කතා කෙරුවා. අපිට කිසි හිතේ දුකක් නැහැ. අපි ඒ කියන්නේ අපිට ඒවා වෙනස් කරන්න බැහැ මිත්‍රවරුනි. මරණය ඒවා ඒ විදිහට උන්වහන්සේ නියම කරලා තියෙන්නේ. ක්‍රියාපතේ පැහැදිලිවම කියනවා. ඒවා සීමාවන් උන්වහන්සේ නියම කරලා තියෙන්නේ. නමුත් අපි ඒවා දැනගෙන අපි කල්පනාකාරීව ගමන් කරන්නට ඕන කියන එකයි මේ පෙන්눔 කරන්නේ. මෙසේ කලේ ළඟට සඳහන් කරන 27 වෙනි වගන්තියේ මෙසේ කලේ දිව්‍යන් වහන්සේ ගැන හැඟීමකින්ද හමු වෙන බලාපොරොත්තු වෙන යුතුව උන්වහන්සේ සොයන පිණිස උන්වහන්සේ අපේ කිනේකාට නුදුරින් සිටින නිසාය. ඇයි උන්වහන්සේ මේ විදිහට අපිට සීමාවන් තීරණය කළා තියෙයි අපේ මරණය තීරණය කළා තියෙයි අපේ ඉරණම තීරණය කළා තියෙන්නේ. උන්වහන්සේ ගැන හැඟීමක් ඇති වෙන්න අපගෙන් උන්වහන්සේ බලාපොරොත්තු වෙන දේවල් තේරුම් ගන්නට අපිට ඒ සීමාවල් අවශ්‍ය වෙනවා. උදාහරණ වශයෙන් අපිට සාගත වලට මුහුණ දෙන්නට වෙනවා. වසංගත වලට කොරෝනා වලට මුහුණ දුන්නා. මරණයට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. තනිවීම වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. දුක් වේදනා සිත් කඩා වැටෙන අවස්ථාන වලට මුහුණ දෙන්නට වෙනවා. ගින්දරට මුහුණ දෙන්නට වෙනවා. ඒ වගේම අසනීප වලට මුහුණ දීලා අපි සමහරක් වෙලාවට ගොඩාක් අසාධ්‍ය තත්ත්වයන් වලට පත් වෙනවා. මේවා සලකන්නේ දෙවියන් සොයා යන අවස්ථාවල් හැටියට. ඒ හැම දෙයකටම පිටිපස්සේ මෑම් කිසි පරමාර්ථයක් තියෙනවා. මොකක්ද ඒ පරමාර්ථය? මේ වගන්තිය කියනවා දෙවියන් වහන්සේ ගැන හැඟීමක් ඇති වෙන්න. කවරි අහන්න පුළුවන් මොකටද අපි දෙවියන් වහන්සේ ගැන හැඟීම්? ඔය ඉන්න විදිහටම හොඳයි නේ. නමුත් මිත්‍රවරුනි, ඒ හැඟීමක් කියලා කියන අදහස් තමයි අපේ ජීවිතයේ යම් යම් සීමාවල් තියෙනවා ඒව ගැන අවබෝධයෙන් ඉන්න කියලා. උතෝර බලාපොරොත්තු කඩ වෙන්නේ නැහැ. හේබ්‍රවරුන්ගේ හාස්නේ 10 වෙනි පරිච්ඡේදයේ සඳහන් කරනවා ඔබ සිරකරුවන්ව සිටි අයගේ දුක් වේදනා වලට මුහුණ දුන්නා. කිතුරු ජනතාවට කියනවා ඔගොල්ලෝ හිරගෙවල් වලට යන්න සිද්ධ වුණා ඔයගොල්ලන්ට. විශිෂ්ට දිරා නොයන වස්තුවක් ඇති බව දැක ඔබේ දේපල කොල්ල කෑම ප්‍රීතියෙන් ඉවසා ගත්තා. ඔයාලා ක්‍රිස්තියානිකාරයෝ වෙච්ච හින්දා ඔයාගේ දේපල ඔක්කොම රාජතන්ත්‍රක කෙරුවා. නමුත් ඒ ගැන ඔයගොල්ලෝ සන්තෝෂ වෙනවා. මහත් විපාකයක් ඔබට ඇති බැවින් ඔබේ විශ්වාසයත් නොහරින්න දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටුකොට උන්වහන්සේගේ පොරොන්දුව ලැබීමට නම් ඉවසීම ඔබට අවශ්‍ය වේ. මොන තව හේතුවක් කියනවා ඇයි අපිට මේ වගේ සාංගස වසංගත වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ? අපිට ඉවසීම ලබන්නට. අපි හැම කෙනාටම ඉවසීම අවශ්‍යයි. ඒ නිසා යේසු කියනවා නමුත් අතාරින්න එපා, බලාපොරොත්තු කඩ කරගන්න එපා. ඒවා ඉවසීම පුහුණු වෙන අවස්ථාවල හැටිය සලකන්න. සමහරට ඔබ වාහන යනකොට ඔබේ වාහනේ කුඩු පට්ටම් වෙන ඇක්සිඩන්ට් එකක් වෙලා. ඒක මේ දිය වචනේ අනුව බැලුවොත් ඔබට ඉවසීම උගන්වනවා. මොකටද මේ ඉවසීම අවශ්‍ය වෙන්නේ? අපි යන ගමන අමාරුයි. විවාහ වෙනකොට හිතන්න පුළුවන් මම මේ සුන්දර ලෝකයකට යන්නේ, අම්මේ කොයිතරම් ලස්සනද, මේ වගේ තැනක් අපිට අය පෞල් ජීවිතය, මේ වගේ ලස්සන මනමාලියෙක් වෙලා වෙඩින් එක ඔක්කොගේම ආසා සන්තෝෂය ෆොටෝ ගහලා වීඩියෝ කරලා මල් කුමාරියෙක් වගේ නැත්තම් සුන්දර කුමාරයෙක් වගේ
ඒක පැත්තක් විතරයි. ඒක අනිත් පැත්තක් තියෙනවා. කාසියේ පැති දෙකම බාර ගන්නට සිද්ධ වෙනවා. ගැටලුව තමයි අපි එක පැත්තක් විතරයි දකින්නේ, එක පැත්තක් විතරයි බාර ගන්න, අනිත් පැත්තක් නැහැ කියලා හිතා ගන්නවා. ඒ පැත්තට මුහුණ දෙන්න වෙනකට අපිට හිතෙනවා මොකද්ද මේ ජීවිතය කියලා. ඔබට මුදල් තියෙනට පුළුවන්, ඔබට වාහන තියෙනට පුළුවන්, ඔබට කෑම බීම පහසුකම් ඔක්කොම තියෙනට පුළුවන්. මොනවා වුණත් ඔබට දෙවියන් වහන්සේ ඉවසන්නට මේ සාගත වසංගත අනිවාර්යයෙන්ම එවනවා. ඒ වයින් ගැලවෙන්නට විදිහක් නැහැ. ඒක තමයි දෙවියන් වහන්සේ අපේ ජීවිතයේ සීමාවන් තිබ්බා කියලා ක්‍රියාපතේ සඳහන් කරන්නේ. හෙබ්‍රවරුන්ගේ හාස්නේ 12 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි වගන්තිය සඳහන් කරනවා විශාල සාක්ෂිකාර සේනාවක් අප ඉදිරියේ උන්වහන්සේ තබා තියෙන නිසා සියලු අවහිරකම්ද පහසුවෙන් අප වෙලා ගන්නා පාපයන් දිවතලා ජේසුස් වහන්සේ වෙත නිත්‍යමා ධාවනයේ නොපසු බටපදුවමු. අපිට තියෙනවා මැරතන් එකක් දුවන්න. අපි හැම කෙනාටම වයස ගියත් නැති වුණත් ඇවිද ගන්න පුළුවන් වුණත් බැරි වුණත් මේ මැරතන් එක යන්නට ඕනේ. මේ මැරතන් එක යන්නේ කොහොමද? අපි ඉදිරියේ විශාල සාක්ෂිකාර සේනාවක්. ඒ කියන්නේ අපිට කලින් මේ ගමන ගියායි ඉන්නවා. ඒගොල්ලෝ හඳුනා ගන්න. දැන් දහම් පාසලේ මං ගුරුවරුත් එක්ක පහුගිය සතියේ කතා කරන්න ගියා ගුන් ගෙවල් වලට. එයාලා එක්කෙනෙක් කිව්වා අපි මේ සුද්ධවන්තයින් ගැන මේ ළමයින්ට උගන්වන්නට ඕනේ. සුද්ධවන්තයෝ කියලා කියන්නේ සාක්ෂිකාර සේනාවක්. මේ ක්‍රිස්තියානි ගමන කොහොමද යාලා අමාරුවෙන් ගියේ කියලා අපි හඳුනා ගන්න චරිත කීපයක්. අපි ඒව ගැන හිතනකොට අපිට තේරෙනවා අපේ ගමනත් ඊට සමානයි. අලුත් දෙයක් නෙමෙයි අපේ ගමන. ඒ කියනවා අප වෙලා ගන්නා පාපේ ඉවතලා. ඒ සුද්ධවන්තියොත් පාපයට මුහුණ දුන්නා. ඔවුන් බිඳ වැටුණා. අපිටත් ඒ වගේම වෙන සිද්ධ වෙනවා. ඒකෙන් වෙනසක් නැහැ. ඒ වගේම දැන් අපි බැලුවොත් ජේසු වෙනුවෙන් ජීවිත පූජා කළ පේදුරුතුමා, පාවුලුතුමා, ගෝලියෝ 12 දෙනා, ස්ටීපන් තුමාට ගල් ගහලා මැරුවේ. ඒ වගේම මැක්සිමිලියන් කෝල්බි කියලා කියන්නේ බඩගින්නේ ඉඳලා ඇටකටු පෑදෙනකම්ම ඒ වගේ වතුර බින්දක්වත් නැතුව කුසගින්නේ මැරිච්ච කෙනෙක්. සෙබස්තියන් වහන්සේ කියලා කියන්නේ පොල් වලින් ගහලා මරපු එක්කෙනෙක්. ජොහනා දාක්තුමිය කියලා කියන්නේ පුච්චලා මරපු එක්කෙනෙක්. ඇග්නස් තුමියට පහර දීලා මැරුවා. ආගතා තුමිය ශරීරයට අසීමිත වද දීලා කපලා කොටලා මැරුවා. ඒවා අන්තිඕස්කියෝ ඉග්නාසියුස් කියලා කියන්නේ සත්තුන්ට ගොදුරු කරලා මරලා දාපු එක්කෙනෙක්. පෙරපෙතුවතුමිය සත්තුන්ට දැම්ම ගොදුරක් හැටියට පොලිකාතුමා අසීමිත වද දීලා මැරුවා. මේ තමයි අප ඉදිරියේ තියෙන සාක්ෂිකාර සේනාව. මෙයාලා මේවා පහු කරගෙන ස්වර්ගයට ගියා කියන දැක්ම තමයි ඉදිරිපත් වෙන්නේ. තමා ඉදිරියේ ඇති ප්‍රීතිය දැක කුරුසියේ අවමානීය නොතකා උන්වහන්සේෙහි වද වේදනා දරාගෙන අවසානයේදී දිව්‍යන් වහන්සේගේ සිංහාසනයේ අසුන් ගත්තා. මේ ඔක්කොටම එහායින් අපි විශ්වාස කරන අපි දකින ජේසුස් වහන්සේ මේ ගමන ගියා. මේ වගේ අමාරු ගමනක් උන්වහන්සේ ගිහිල්ලා අවසානයේදී උන්වහන්සේ සිංහාසනයට ලං වුණා. පාපයට විරුද්ධ සටනේ ලේ වගුරු වන තැනට ඔබ පැමිණ නැත. වෙන වචනලින් කියනවා නම් මෙහිට වැඩි දුක් විඳපු අය ඉන්නවා. අපි එච්චර දුක් විඳලා නැහැයි කියන එක පෙන්눔 කරනවා. මදයාබ්‍ර සහෝදරි සහෝදරි අනුරූප විලාස වීම මංගල දවසේදී අපිට පෙන්눔 කරනවා. අපි යථාර්ථයේ පැති දෙකක් තියෙනවා. ලස්සන සුන්දර පැත්තත් ඒ වගේම දුෂ්කර හා අමාරු අවමාන සහගත පැත්තක් තියෙනවා. මේ දෙකම අපි තේරුම් ගන්නට ඕනේ. අපි බොහෝ දේවල් ආශාවෙන් පටන් ගන්නවා. ව්‍යාපාර කටයුතු, විවාහ පෞල් ජීවිතය, රැකියා කටයුතු, උපාධි, විභාග, අලුත් දේවල් ගොඩක් පටන් ගන්නවා. නමුත් ටික කාලෙකින් ඒවා කඩා වැටෙනකදී අපි අධෛර්ය වෙනවා. නමුත් අපිට මතක් කරලා දෙනවා උන්වහන්සේ මේ විදිහට සාගත වසංගතවලට අපිට මූණ දෙන්න සිද්ධ කරන්නේ එකින් අපිට ඉවසීම ධෛර්යය අවශ්‍ය නිසා. අපේ ජීවිතයේ අමාරු කාලවලදී අපිට ඉවසීම ධෛර්යය කියන දේවල් නැත්තම් අපිට යන්නට බෑ. අපි කඩා වැටෙනවා. ඔබට මුහුණ දෙන්නටම ඕනේ. ඒ සඳහා අපි උන්වහන්සේ අපිට තියෙන ආදරය නිසා අපිව සූදානම් කරනවා. දෙමව්පියෝ අම්මා තාත්තා සමහර කාලවලට ගහලා බැනලා අපිට උගන්වනවා. ගුරුවරු අපිට ගහලා බැනලා හිංසා කරනවා. නමුත් ඒකේ පරමාර්ථය අපිව විනාශ කිරීම නෙමෙයි. අපිව පන්නරයක් ලබන්න, පුණුවක් ලබන්න, ජීවිතයේ අමාරු දේවල් වලට මුහුණ දෙන්න සූදානම් කිරීම. ඒක හැම විටම ආදරය සංකේතයක් අපිට ලැබෙන හැම අධ්‍යක්ීම දෙවියන් වහන්සේගේ ආදර සංකේතයෙන් හැටි බාර ගැනීමට ශුද්ධාත්ම වරම් මිල්ලමු පිතාගේ පුත්‍රයාගේ සිතු සාන්තුගේ නාමයෙන් ආමේන්.